ලිපිඩස්තරේ ඝනකම වැඩිවීමයි ගැටලුව. ලිපිඩස්තරයක් නැහැ නෙමෙයි තියෙනවා. ඝනකම වැඩි වුණොත් මේ ඩයමීටර් එක අඩු වෙලා යනවා. හරි. එතකොට මේ රුධිර වාහිනියේ යම් තැනක පළුද්දක් ආවොත් මෙතනින් එහාට රුධිරයේ එළියට මේ මොනවාද වහනය වීම හානි කර නිසා රුධිරයේ වහනය වීම නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් පියවර දෙකක් අපේ ඇඟ ගන්නවා. පළවෙනි පියවර තමයි ෂණිකව මේ මොහොතේ මේ තැන තියෙන පට්ටිකා එකට ඇලිලා පොඩි මෙන්න මේ වගේ පට්ටිකා ගුලියක් හැදිලා මේක බ්ලොක් කරනවා. ප්ලග් එකක් ගැහුවා වගේ. පට්ටිකා හින්ද ප්ලේට්ලට් කියලා කියනවා. ප්ලේට්ලට් ප්ලග්. පට්ටිකා පින්ඩය. කොමන අයිකෙන්? පට්ටිකා පින්ඩය. ගැහුවා බ්ලොක් වුණා. හැබැයි මේක තාවකාලික පිළියමක්. ස්ථිර පිළියමක් විදිහට දෙවෙනි එකට යන්න ඕන. ඒ තමයි බ්ලඩ් ක්ලොට්. රුධිර කැටිය. ඒක හැදෙන්නේ මෙහෙමයි. මේ තැන්වල තියෙන මේ පට්ටිකා කැඩෙනවා. කැඩුණට පස්සේ ඒ පට්ටිකා ඇතුලේ තියෙනවා කැටි ගැසීමේ සාධක. ඒකට ඒ කැටි ගැසීමේ සාධකයක විතර ප්‍රබල සාධකයක් තමයි එන්සයිමයක් තියෙනවා ත්‍රොම්බොකයිනේස්. කොමන හයියෙන්ගෙන් මේ ත්‍රොම්බොකයිනේස් විසින් මේ රුධිර ප්ලාස්මාවේ තියෙන ප්‍රෝත්‍රොම්බීන් කියන ප්‍රෝටීනය මේ ප්‍රෝත්‍රොම්බීන් කියන ප්‍රෝටීනය ත්‍රොම්බීන් බවට පත් කරනවා. කවුරු විසින්ද? ත්‍රොම්බොකයිනේස් විසින්. මේ වැඩේට කැල්සියම් අයන උදව් කරනවා. ත්‍රොම්බීන් විසින් උත්ප්‍රේරක ක්‍රියාවක් විදිහට ආයම මේ රුධිර ප්ලාස්මේ ඉන්න ෆයිබ්‍රිනෝජන් කියන දියවෙලා ඉන්න ප්‍රෝටීනය මොනවා ලියනවද මම? ෆයිබ්‍රිනෝජන් කියන දියවෙලා ඉන්න ප්‍රෝටීනය අද්‍රව්‍ය ෆයිබ්‍රීන් බවට පත් කරනවා. මොනවද මේ මම ලියන්නේ? අද හරි. මේ ෆයිබ්‍රීන් කියන්නේ පුතා මෙන්න මෙහෙම තන්තු ජාතියක්. ඕකෙන් වෙන්නේ අර තුවාලේ මතුපිට රුධිර වාහිනී කැඩුණු කෙලවරවල් වලින් මෙන්න මේ වගේ තන්තු සෙට් එකක් ඔන්න ඔය වගේ බැඳෙනවා. හඳුන් ලොක කරන්නේ එචරයි. මේ දැලේ රුධිරාණු හිර වෙනවා. ඊට පස්සේ මේක රුධිරේ එළියට වහණය වෙන්න බාධකයක් විදිහට ක්‍රියා කරනවා. රුධිරේ තියෙන සෛල එහෙම යන්නේ නැහැ. දැන් මෙතනින් සෛල නොගියාට මොන ප්ලාස්මිය ගියේද? රුධිර ප්ලාස්මියෙන් කොටසක් ගියේ. ඒකයි අර අපි තුවාලයක් වුණාම අර ඕජස් ගලනවා කියලා අපි කියන්නේ. පොඩි ෆ්ලූයිඩ් එකක් එළියට එන. ඒ රුධිර ප්ලාස්මියෙන් කොටසක්. හැබැයි ගොඩ නාස්ති වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් රුධිර කැටි එක තියෙන ටික කියන්න බෑ. දැන් මේ තමයි රුධිර කැටිය. මම රුධිර කැටිය තියෙනවා කියන්නේ. මූලිකව ෆයිබ්‍රින්. තව රුධිර සෛල. ඊට අමතරව නම් පට්ටිකා. කොබන් අය කියන්නේ ෆයිබ්‍රින් තන්තු, රුධිර සෛල, පට්ටිකා. කල් යනකොට දවස් අද්දයක් යනකොට මේ රුධිර සෛල වේලිලා කර වෙලා එතන මේ නිකන් අර පාංගෙඩියක උඩ වගේ වෙනවා. ඒක ස්වභාවික ආවරණයක්. ඒක ස්වභාවිකව වහලා තියෙන කවර් එකක් වෙනවා. අපි ඒක ගලවන. එතන ආයේ මේකෙන් එනවා. ඒක ඇතුළේ හොඳ වෙනකන් ඒක තියෙන්න ඕන කියන්නේ ඒකයි. රුධිර කැටි සෑදීම කියන්නේ ඕක. මෙන්න මේක කොහෙන් හරි ඇඳගෙන මේක තියෙන ඔක්කොම ඇඳගෙන මෙන්න මේ තියෙන එක ලියා ගන්න.